Hello everyone, you are warmly welcome to Samanyapa YouTube channel. Adamang walaging ahanne yanne mole koloppam wena prashnaya. Anna eka thamai ada dawase ugannanne yanne udaharana wakya 10ak samagin. E nisa supurudu vidiyatama paadime mula indan awasane dakwa redi inna oyata me siyallama hondin igena ganna hakiyawa thiyena. Martu maase mula arambha karanne දින 45 ඉංග්‍රීසි කතා කිරීමේ නේවාසික පුහුණු කඳවුරු සඳහා දැන් සිසුන් බඳව ගන්නවා. මේ සම්බන්ධව වැඩි විස්තර ලබා ගන්න කැමති අයට වීඩියෝ අවසානයේදී ඒ සඳහා අවස්ථාව දීලා තියෙනවා. එහෙමනම් ඔන්න මම අහන්න යන්නේ මොලේ කොලොප්පම් වෙන ප්‍රශ්නය. ඉස්සරලාම බලමු මොලේ කොලොප්පම් වෙන ව්‍යාකූල වෙන කියන අර්ථය ගන්න අපි මොකද්ද පාවිච්චි කරන්නේ? Mind boggling mind boggling කියන්නේ adjective එක. Informal English ඒ කියන්නේ ඉංග්‍රීසි කතාබහේදී අපි භාවිත කරනා වූ adjective එකක් තමයි මේක. නාම විශේෂණයක් තමයි මේක. That means very difficult to imagine or to understand. Very difficult to imagine or understand. හිතා ගන්නවත් ගොඩක් අමාරු. එහෙම නැත්නම් තේරුම් ගන්න ගොඩක් අමාරු. කියන අර්ථයකින් දෙනවා mind boggling කියන adjective එක. Extremely surprising අතිශයින්ම පුදුම කරවන සුළුයි. මෙන්න මෙවැනි අර්ථ කීපයක්ම මේ mind boggling එකේ තියෙනවා. ඉතින් අපි සිංහල ව්‍යවහාරයේදී මේකට කියන්නේ මොලේ කොලොප්පම් වෙන. මොලේ කොලොප්පම් වෙන. අවුලටපත් වෙන, පැටලෙන. මෙන්න මේ අදහස් සඳහා තමයි මේ ෆ්‍රේස් එක පාවිච්චි කරන්නේ. එහෙමනම් දැන් ඔයා දන්නවා mind boggling කියන එකේ නිවැරදි තේරුම. ඒක මොලේ කොලොප්පම් වෙන ප්‍රශ්නයක්. මෙතනදී මම ප්‍රශ්නය කියලා අදහස් කරන්නේ යම් ගැටලුවක් කියන අදහස. It's a mind boggling issue. It's a mind boggling issue. එහෙම නැත්නම් problem. ඔන්න ඔය වගේ වචන පාවිච්චි කරන්න පුළුවන්. It's a mind boggling issue. එයා ඇහුවා මොලේ කොලොප්පම් වෙන ප්‍රශ්නයක්. නැවතත් බලන්න mind boggling කියන්නේ මොකද්ද? Very difficult to imagine or to understand. Extremely surprising. He asked a mind-boggling question. අනේතරදි යම් කෙනෙක් ප්‍රශ්නයක් අහලා තියෙනවා ඒක හරි ගැටලුකාරී තේරුම් ගන්න අමාරුයි ගොඩාක් අමාරුයි හිතා ගන්නවත් අමාරුයි අන්න ඉවරි අවස්ථාව කියනවා he asked a mind-boggling question. එයා ඇහුවා මොලේ කොලොප්පම් වෙන ප්‍රශ්නයක්. මෙතනදී ask asked අතීතයේදී උච්චාරණය කරන්නේ asked at කියන ශබ්දේ ඒක මොලේ කොලොප්පම් වෙන සංකීර්ණ එහෙම නැත්නම් ව්‍යාකූල ගැටලුවක්. It's a problem of mind-boggling complexity. It's a problem of mind-boggling complexity. ඒක මොලේ කොලොප්පම් වෙන සංකීර්ණ ව්‍යාකූල ගැටලුවක්. ඒක මොලේ කොලොප්පම් වෙන සංකීර්ණ ව්‍යාකූල ගැටලුවක්. අන්න ඒක බිහිමත් කියන්න පුළුවන්. Complex කියන adjective එක භාවිතයේ මේ විදිහට It's a complex mind-boggling problem. Or else you can say issue. It's a complex mind-boggling issue. It's a complex mind-boggling problem. අන්නේ විදිහට ඒක කියන්න පුළුවන්. මොලේ කොලොප්පා වෙන ප්‍රශ්න අහන්න එපානේ. ඔහොමත් අපි කියනවනේ. මොලේ කොලොප්පා වෙන ප්‍රශ්න අහන්න එපා. අහන්න එපා. Don't ask. මොනවද? Mind-boggling questions. මොලේ කුරුවල් වෙන අපි එහෙමත් කියනවා මොලේ කොලොප්පා වෙන ප්‍රශ්න අහන්න එපා don't ask mind boggling questions you always do remember the meaning of mind boggling it is used as an adjective especially in informal english and that means very difficult to imagine or to understand extremely surprising ඔය අහන්නේ මොලේ කොලොප්පා වෙන ප්‍රශ්න ඔයා අහන්නේ මොලේ කොලොප්පම් වෙන ප්‍රශ්නනේ මේ වෙලාවේ අහමින් ඉන්නවා අන්න ඒකයි එකෙන් කියවෙන්නේ you are asking ඒ නිසා අපි you are asking කියලා ගන්නවා you are asking mind boggling questions you are asking mind boggling questions ඔයා අහන්නේ මොලේ කොලොප්පම් වෙන ප්‍රශ්න මොලේ කොලොප්පම් වෙන මොනවාරි දෙයක් තියෙනවද තේරුම් ගන්න බැරි ගැටලුකාරී මොනවාරි තියෙනවද is there anything mind boggling Is there anything mind-boggling? අපි කතා බහේදී මේ වගේ දේවල් අනන්තවත් කියනවා. ඒ නිසායි අද දවසේදී මම ඔයාට මේ adjective එක ගැන කියලා දෙන්නේ. මොලේ කොලොප්පම් වෙන පාඩමක්ද මේක? ඔන්න දැන් මටත් එහෙම අහන්න හිතෙනවා. Is this a mind-boggling lesson?
Is this a mind-boggling lesson? එතකොට අනිවාර්යෙන් ඔයා කියාවි මෙහෙම. මොලේ කුලප්පම් වෙන මොනවත් නැහැ. එහෙම දෙයක් මේකේ නැහැ. There's nothing mind-boggling. There's nothing mind-boggling. කිසිම දෙයක් නැහැ. Mind-boggling. You always do remember the meaning of mind-boggling. It is used as an adjective, especially in informal English. And that means very difficult to imagine or to understand. Extremely surprising. එහෙම කිසිම අමාරු දෙයක් හිතාගන්න බැරි දෙයක් මේකේ නැහැ. එහෙම කියලා තව දුරටත් මේක අර්ථ ගන්නවන්න මෙන්න මේ වාගේ වැඩකුත් කරන්න පුළුවන්. මොලේ කොලොප්පම් වෙන මොනවත් නැහැ. හැම දෙෙම ඉතාම පැහැදිලිව අවබෝධ වුණා. අන්න එවැනි අවස්ථාවකදී මෙන්න මෙහෙම කියනවා. There's nothing mind-boggling. Everything is crystal clear. The word crystal can be used as a noun and also as an adjective. Crystal කියන වචනය නාමපදයක් සිත් නාම විශේෂණ පදයක් සිත් භාවිත කරන්න පුළුවන්. Crystal කියනවා පලිඟුව ඔන්න noun එක. Adjective එකක් විදිහට ගත්තොත් ගොඩාක් පැහැදිලි. මේක ඉංග්‍රීසියෙන් කියනවා නම් adjective එකක් විදිහට ගත්තොත් very clear කියන තේරුමයි තියෙන්නේ. Crystal කියන්නේ very clear. එතකොට crystal clear කියන්නේ एक कोहमत एडजेक्टिव का दैट मींस वेरी क्लियर एंड अंडरस्टूड इता पहेदिलिव अवबोध उना किने काई तेरुम एमनन ओन लसन एडजेक्टिव एकक नेवता क्रिस्टल क्लियर वेरी क्लियर एंड अंडरस्टूड दैट मींस वेरी क्लियर एंड अंडरस्टूड इता पहेदिलिव अवबोध उना किने काई देयर इज नथिंग माइंड बॉगलिंग मुले कोलोपा वेन मोनोवत ने एवरीथिंग इज क्रिस्टल क्लियर හැම දෙෙම ඉත පැහැදිලිව අවබෝධ වුණා. එහෙමනම් අන්න ඒකයි මගේ සතුට. එහෙමනම් මෙන්න මේ වාගේ අපූර්ව දේ ඉගෙන ගන්න. ඔයා දිගටම සමන්‍යාපා YouTube channel එකත් එක්ක රෙදි ඉන්න. Like කරන්න, comment කරන්න, අමතක කරන්න එපා. දින 45 ඉංග්‍රීසි කතා කිරීමේ නේවාසික පුහුණු කඳවුරය ඇයි මෙච්චර විශේෂ වෙන්නේ? මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? මේක තවත් එක්තරා පාඨමාලාවක්ද? නෑ. කොහෙත්ම නෑ. හේතුව ආදේශක ගුරුවරු එහෙම නැත්නම් ගෝලයන් මේකට යොදා ගන්නෙ නෑ සම්පූර්ණයෙන්ම පාඨමාලා කාලය තුලදී දින 45ම උගන්වන්නේ මම 100%ක වගකීම තියෙනවා 100%ක ආරක්ෂාව සහ විනය පාත්‍රාගෙන යනවා කණ්ඩායමක් සඳහා උපරිම සිසුන් 20යි බඳව ගන්නෙ අන්න ඒ නිසාමයි විනය ආරක්ෂාව ඒ වගේම මේකේ ගුණාත්මක භාවය ඉහළින්ම පාත්‍රාගෙන යන්න හැකියාව ලැබිලා තියෙන්නේ ඉංග්‍රීසි කතා කිරීම කටපාඩම් කරනවා වෙනුවට ඉංග්‍රීසි ව්‍යාකරණ සමග අවබෝධයෙන් යුතුව කතා කරන්න අනිවාර්යයෙන්ම උගන්වනවා සිසුන් ටික දෙනෙක් ඉන්න නිසා ප්‍රතිඵල 100%ක්ම ඉහළින්ම පවත්වාගෙන යනවා කඳවුර අවසානයේදී පිළිගත් සහතිකයක් දෙනවා ආහාර පාන සියල්ල මේ ස්ථානයේම ලබා දෙනවා මං කියවනේ පිරිස අඩු නිසා හැමදේම ගුණාත්මක බවින් ඉහළයි දිනකට ඔයා ගෙවන්න ඕනේ රුපියල් 1666ක් පමණයි වෙනත් කිසිම ගෙවීමක් නැහැ වයස් ભેදයක් නැහැ ඕනෑම කෙනෙකුට වැඩිහිටියෙකුට ඕනෑම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන් දින 45 ඉංග්‍රීසි කතා කිරීමේ කඳවුර සඳහා ඔයා මේකට සම්බන්ධ වෙන්න කැමැත්තක් දක්වනව නම් බඳවා ගැනීම සීමිත නිසා දැන්ම WhatsApp පණිවිඩයක් මගින් ඔයාගේ අවශ්‍යතාවය පැහැදිලි කරන්න ඉන් අනතුරුව ඔබට අවශ්‍ය කරන තොරතුරු තවදුරටත් අපිට කතා කරන්න පුළුවන් ඉක්මනින්ම ඊළඟ පාඩමින් ඔයාව මුණ ගැහිමේ බලාපොරොත්තු වෙන් මා ඔබෙන් සමු ගන්නවා අයබෝවන්